හරි රෝහිතත් ගයානේ රයිලික්‍රමසිංහට ඩැඩී කියන්. තාමරන් එන එකක් නේද? ඊයෙත් ආවා අපේ අර සමෘද්ධි ව්‍යාපාරයේ මේ මහත්තයා. ආ දැන් එන කට්ටිය ගොඩක් ඇවිල්ලා. තව ඉඳන් නැත්නම් හොඳ මිනිහෙක් නම් ගන්නෝ. දැන් ඉතුරුලා නැහැ මං හිතන්නේ හොඳ කට්ටියද. හොඳ කෙනෙක් නම් ගන්නෝ. හැබැයි ඉතින් ඒ චරිතය බලලා ඉතිහාසය බලලා වැඩ පිළිවෙල බලලා තමයි ගන්නෙ. එතකොට නමුත් ඔය ආපු ටික ඇති. ඔය ආපු ටික ඇති. දැන් ඊයේම අපිට සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි උත්සව සමිතිය ආවා කියලා කියන්නේ ඡන්ද ලක්ෂ 2 3ක්. දන්නවනේ ඒගොල්ලන් දින ශක්තිය ගංගවල. හරි එතකොට අකර ජගත් කුමාර අපිට එකතු වුණා කියලා කියන්නේ ජගත් කුමාර සමෘද්ධි ව්‍යාපාරයේ තියෙන ශක්තිය, සමෘද්ධි ව්‍යාපාරයේ ඉන්න නිලධාරීන් දහස් ගානකගේ ශක්තිය, ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලැබු මිනිසුන්ගේ ශක්තියත් අරගෙන එන්නේ. දැන් අපි එතුමල්ලත් එකතු වෙලා සමෘද්ධි ව්‍යාපාරයට වඩා ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගනවා, වැඩිපුර ප්‍රතිලාභ දෙනවා, මිනිසුන්ගේ ශක්තිමත් කරනවා, දියුණු කරනවා, රට දියුණු කරනවා. එහෙනම් තමුන්නාසලා සජිත් මහත්තයව ජනාධිපති කරොත් රටට හරියනවා, ඔබට හරියනවා, ගමට හරියනවා. එනිසා අපි මහන්සි වෙලා වැඩ කරලා අර මෙතුම කිව්වා වගේ හැමෝටම කියන්න ඕන කාරණේ තමයි ඡන්දේ නාස්ති කරගන්න එපා. රොයල් ලික්‍රමසික මහත්තයා ඡන්ද දීලා ඡන්දේ නාස්ති කරගන්න එපා. එයා දිනන්නේ නැහනේ. කවුරු කෙනෙක් ඉන්නවද පෝස්ටර් එකක් මේ පළාතකත් පෝස්ටර් එකක්වත් තියනවද? නැහැ. පත්‍රිකාව බෙදන්නේ අවදින කෙනෙක් ඉන්නවද? නැහැ. ස්ටේජ් එකක් ගහන කෙනෙක් ඉන්නවද? නැහැ. රෝහිත එකතු වුණාට පස්සේ තියෙන ඡන්දෙත් එකක් දෙකක් හරි තිබුණානේ එකත් නැති වුණා. දන්නවනේ වැඩේ. රෝහිත කියපු ගමන් රෝහිත එකතු වුණා කියපු ගමන් රයිල් වික්‍රමසිංහගේ තියෙන කීර්තිනාමය ඔකක් හරි තිබ්බනම් ඒකත් ඉවරම වුණා. මේ කළුතර විතරක් නෙමෙයි කළුතර ඉවරම වුණා. ලංකාව පුරාත් ඉවරම වෙලා ගියා. ඒ කියන්නේ අබ ඉන්න හොඳම හොරු සෙට් එකේ ඉන්න එතන. හොරු ටිකේ ඉන්න එතන. රාජපක්ෂලා ගැන කියලා වැඩක් නැහැ. එතන මිනිස්සු නැහැ, කවුරුත් නැහැ. අර පොඩි කොල්ල එයාට කරන්න පුළුවන් දේකුත් නැහැ, ඡන්දෙකුත් නැහැ. හරි ඉතින් ඒ නිසා ඒ වැඩක් නැහැ නේද? දැන් කතා කරලා එතකොට ජනතා යුක්ති ප්‍රමේයයේ තියෙන මේ බොරුව අපි පැහැදිලි කරලා දක්ෂකම් තියෙන හොඳම කණ්ඩායමක් ඉන්න. ඒ කියන්නේ අපේ සජිත් මහත්තයා ජනාධිපති වෙනකොට සජිත් මහත්තයාගේ ටීම් එකනේ වැඩේ. ආ කැප්ටන් විතරක් හොඳ වෙලා මදිනේ, ටීම් එකත් හොඳ වෙන්න ඕනේ. හරි කැප්ටන් සජිත් නියමයි වැඩකාරයා. හැබැයි සජිත් මහත්තයාගේ ටීම් එක ඔක්කොම ඉන්නේ වැඩෝ. ඔක්කොම ඉන්න වැඩෝ. හර්ෂ මහත්තයා, ඉරාන් මහත්තයා, කබීර් මහත්තයා, තව කොච්චර ඉන්නවද? පළපුරුදු මිනිස්සු, දක්ෂ මිනිස්සු, රට ගොඩ ගන්න පුළුවන් මිනිස්සු, රටේ ලෝකයේ ඉහළටම ඉගෙන ගත්ත මිනිස්සු, දේශපාලනයේ පරපුරුදු තියෙන අය, හොඳම ටීම් එකක් ඉන්නවා. එදා අර්ජුන රණතුංග ලෝක කුසලානේ දිනා ගන්නකොට අර්ජුන කැප්ටන් කූල්, එයා නියමයි. ඒ වගේ අර්ජුනට හිටියා අරවින්දලා, මුරදරන්ලා, වාස්ලා වගේ කණ්ඩායමක් නේද? අද අපිටත් ඉන්න හොඳම ටීම් එකක්. අද ඒ වගේ තමුන්නාසලා බය වෙන්න එපා. මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන හොඳම කණ්ඩායම ඉන්නේ කාටද? සජිත්, සජිත්, සජිත්. තමුන්නාසලා බය වෙන්න එපා. අපි රට ගොඩ දානවා. මේ වැටිච්ච රට, රාජපක්ෂලා කාපු රට, රාජපක්ෂලා විනාශ කරපු රට, රාජපක්ෂලා පල්ලෙහෙට දාපු රට, මේ රටේ මේ බොරුකාරයන්ට ඉඩ නොදී අපි සමගි ජන බලවේගයේ හැටියට ජයග්‍රහණය කරමු. ඩෑෂ්බෝඩ් තුමාට ජය වේවා. මේ කළුතර මිනිසුන්ට ජය වේවා කියමින් අතර වෙනවා. බොහොම ස්තුතියි.